අයිබෝවන් ගෙවුණු දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල රට සංවර්ධනය කළ යුත්තේ පරිසරය සහ වනසතුන් ආරක්ෂා කර ගැනීමෙන් බව ජනපති පවසයි රට සංවර්ධනය කිරීමේ විප්ලවීය වැඩසටහන ඉදිරියේදී හෙලිකරන බවට අගමැතිගෙන් ප්‍රකාශය විපක්ෂ නායකවරයාගේ විරෝධය නොතකා ඡන්ද ක්‍රම සංශෝධනය පිළිබඳ කල්තැබීමේ විවාදයට කතානායකවරයාගෙන් අවසර අරන්තලාවේදී අනනොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි එක් අයෙකු මරුට විසිවැනි සංශෝධනය පිළිබඳ අද පැවැත්වීමට නියමිතව තිබූ කල් තැබීමේ විවාදය නොපවත්වන ලෙසට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා කළ ඉල්ලීම කතානායකවරයා අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අදාළ විවාදය ආරම්භ වුණු අතර එය හෙට දිනේදීත් පැවැත්වනු ඇත. ඒ පිළිබඳ තොරතුරු සමගින් මෙති සභාවේ විශේෂාංගය දැන් කිසිම අවස්ථාවකදී පනතක් ඉදිරිපත් කරලා ඒ පනත මේ පාර්ලිමේන්තුවට යමේ බලාපොරොත්තුෙන් තියෙන අවස්ථාවකදී ඒ පනත පිළිබඳව పూర్ව විවාදයක් කිරීමේ කිසිම සම්ප්‍රදායක් ඇති වෙලා නැහැ. පනතාවට පස්සේ ඒ පනත සම්මත කරනවද නැද්ද කියලා වෙනම විවාද කරමු. ඡන්ද ක්‍රමයක් සකස් වෙන්න ඕන කොහොමද? ඒ ඡන්ද ක්‍රමේ නියෝජනයෙන් හැදින්න ඕන කොහොමද කියලා මේ පාර්ලිමේන්තුව තුළ పూర్ව විවාදයක් පැවැත්වීම අතිශය වැදගත්. විරුද්ධ පක්ෂ නායකතුමා පාණ්‍යම් මතු කරා ඒකට අදාළ විවස්ථාවේ වගන්ති ටිකයි विपक्ष नायक विरुद्ध नमूत विपक्ष देशपालन पक्ष हया मे विवाद इलुआ दिनेश दिन देखा विश्व पत अंतिम वचन सो लीड ऑफ योर ओन पार्टी अंद प्रेसिडेंट ऑफ द कंट्री हैज सेड दैट एतुम अहलता मई मेक इदिरीपत कर एक अहन तो मत इदिरीपत कर नहीं तो अन्य मन दन्य विपक्ष नायक विरुद्ध विपक्ष नायक तुम गिना करुण पील बंद मट पे तब पार्लिमेंट इदिरीपत कर लाता मे योजना वे पणत गण किसी वक्त संधान දෝෂාරෝපණය මේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධන අධාල ගැසට් පත්‍රයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කරලා ගැසට් කරපු තියක් කවුරු විරුද්ධ වුණත් කැබිනට් මණ්ඩලය සාමූහික තීන්දුවක් ගත්තනම් සාමූහික තීන්දුවට විරුද්ධ වෙන්න බෑ එහෙමනම් කැබිනට් මණ්ඩලයේ ගෞපකින් මැමතුමා අස්වලා යන්න ඕනි දිගම්බර මැමතුමා අස්වලා යන්න ඕනි අපි විපක්ෂ නායකතුමා කිව්වා අපේ කැබිනට් මණ්ඩලය නිකන් කියලා හිටියා ඒ සම්බන්ධව කතා කරවන්නේ විරුද්ධ වුණා කියලා එතුමාට අපි කියන්න කැමැති කැබිනට් පත්‍රිකා එනකොට මම සම්පූර්ණ විරුද්ධ වුණා එදා මම කැබිනට් මණ්ඩලයේ විරුද්ධ වෙනකොට එදා මට ජනාධිපතිතුමාත් බෙන්නා ඒ වගේ එස්පී එමතුමාත් බෙන්නා මට ඒ වගේ රාජිත එමතුමාත් බෙන්නා මොකද මේක කඩා කපල් වෙනවා කියලා මම කවදා කරේ මේක කඩා කපල් කරන්න නෙවෙයි මේකට අපේ යෝජනාව අරගෙන අපිට අදලා දුන්නා නම් මේක අපිට එකඟ වෙලා අපි යන්න පුළුවන් එහෙම නැත්නම් අනිවාර්යයෙන් මේක අපි විරුද්ධ වෙනවා දැන් අමාත්‍යවරු කියනවා වෙනුවට විපක්ෂ නායකවරයා විසින් කියනවා මේ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතික අනුමත කරා කියලා අපි දැනගන්න කැමති කැබිනට් මණ්ඩල නියෝජනය කරන ඇමතිවරුන්ගේ මේ 20 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සම්මත කරන ලද පත්‍රිකාවක්ද කියලා මේක ගැසට් කිරීමට පෙර සෙසු පක්ෂ සමග සාකච්ඡා කළ යුතුයි කියලා. ඒකයි මම ඉල්ලා හිටියේ. ඉතින් ඒකට එකඟත්වයක් තිබුණායි කියලා මම හිතුනේ. නමුත් මීළඟ දවල් බලනකොට ගැසට් කරලා ඉවරයි. මේකෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? මේ 20 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව හෝ බහුතර කැමැත්තෙන් අනුමත වූ සංශෝධනයක් නෙවෙයි. මේ ඡන්ද ක්‍රමයේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ මේ මොහොතේ ඇති වී තිබෙන ගැටලුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වාසි සහගත ලෙස විසඳා ගැනීම වෙනුවෙන් අපි පක්ෂක අරමුදවලට ඡන්ද ක්‍රම හදන්න ඕනද? හිටපු ජනාධිපති බලෙන් අයින් කරන් එකතු වෙච්ච පක්ෂ ටික සුළු ජාතික පක්ෂ සහ සුළු පක්ෂ අද මනද මේ පාර්ලිමේන්තුවේ කියවන්නේ එක්සත් ජාතික පක්ෂෙත් කියනවා මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ කියලා. කවුද මේකට පක්ෂ
පාර්ලිමේන්තුව කොයි මොහොතේ විසිරුවා හරිද කියන අපි දන්නේ නැහැ. හැබැයි කොයි මොහොතේ විසිරුවා හැරුවත් ආණ්ඩුවට කිසිසේත්ම වගකීම් මිදෙන්න බෑ. මේ 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය වහම පාර්ලිමේන්තුවට ගෙනෙම අග්‍රාමාත්‍යවරයාගේ ජනාධිපතිවරයාගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. මෙච්චර උවමනාවක් තිබුණා නම් ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඇයි කරේ නැත්තේ 2015ට ඉස්සෙල්ලා? 3න් 2 තිබුණානේ. ඇයි මෙතෙන්ට එළ එක්සත් ජාතික පක්ෂයට කෑ ගහන්නේ? මොකද්ද නිමල් සිරිපාල අපේ විපක්ෂ නායකතුමා යෝජනා කරේ විශ්වාස භංගයක් ගෙනල්ලා සන්ධානයේ අගමැතිවරේ දාලා මේක ඉදිරිපත් කළා. ඒකට එහෙනම් තව මාසයක් යනවා. දැන් මට පේන්නේ තුමාට තියෙන්නේ තුමාගේ නායකතුමා වෙන ජනාධිපතිතුමාගේ ඒ පියවරට සම්පූර්ණ සහයෝගය දෙන්න. දැන් කියනවා පක්ෂ බේරා ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති ගේන්න ඕන කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිවා නායකයා කළා යටින් යවා අයින් කරන්න ක්‍රියා කරනවා. අපිට කිසිම විශ්වාසයක් නැහැ විපක්ෂයේ තියෙන අරමුණ මොකද්ද කියන එක. විපක්ෂය අවංක චේතනාවකින් මේ 20 ගැන කතා කරන්නේ මේ පසුබිම මත එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඇති ආණ්ඩුවේ ස්ථාවරය මේ සභාව හමුවේ පැහැදිලි කරන්නට මම කැමැති. අපි අවධාරණය කරන්නේ අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ආතුව ගරු අග්‍රාමාත්‍යතුමාට සහ මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉවත් කරගත යුතු බවයි. කුමන තත්වයක් යටතේ වුණත් ඊළඟ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වූ යෝජනාවක් ජාතික ප්‍රමුඛත්වය ලබා දෙමින් සම්මත කර ගැනීම සඳහා අපේ අභිලාෂයයි අපේ විශ්වාසයයි අපේ අදිෂ්ඨානයයි කියන එක මේ සඳහා අපි කැප වෙන බවත් මේ සභාවට අපි ප්‍රකාශ කරන්න ඕනේ. දවසේ පුවත රට සංවර්ධනය කළ යුත්තේ පරිසරය සහ වනසතුන් ආරක්ෂා කර ගනිමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති විශ්ලේෂණ හමුවට එක් වෙමින්. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රගති විශ්ලේෂණ හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුවරුවේ පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ඉදිරි වසර පහ තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සහ විශේෂ වැඩසටහන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. විසල් පොළොන්නරුව නම් නගර සැලසුම් කරන ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. පොළොන්නරුව නගර සංවර්ධන සැලැස්මේදී සිද්ධ වෙනවා සමහර රජයේ දෙපාර්තමේන්තු ආයතනවලට වෙන් වෙලා තිබෙන ඉඩම් ඒ ආයතනවලට අවශ්‍ය ප්‍රමාණය දීලා ඉතිරි කොටස නගර සංවර්ධනයට ගන්න. කියන්නේ කිසිම කෙනෙකුට පුද්ගලිකව බෙදලා දෙන්න එහෙම නෙවෙයි, පොදු කරුණු සඳහා ඔය බස් නැවතු පොළවල් හදන්න, වෙළඳ පොළවල් හෝ ඒ වගේ දේවල් වලට ගන්න සිද්ධ වෙනවා. රට සංවර්ධනය කිරීමේ විප්ලවීය වැඩසටහන ඉදිරියේදී හෙළිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසරවල පොහොසත් වූයේ ජනතාව නොව කිහිප දෙනෙකු පමණක් බවයි. අද පෙරවරුවේ තිස්සමහරම බස් නැවතුම්පොළ අසල පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අදට එදී තිබෙන දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මීට එක්වූ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළා. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් 500ක් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ණය ආධාරද පිරිනැමුණා. 1987 ජගත් නිවාස වසර 2000 දී සැමට සෙවන ලබා දෙන ඒ සිහිනය සැබෑ කරවීමේ වගකීම අද අපි බාර අරගෙන තිබේ. මම මේ අවස්ථාවේ පැහැදිලිවම කියනවා මේ වසර තුල අපි නිවාස 50,000ක වැඩ කටයුතු අවසන් කරනවා පමණක් නෙවෙයි, මේ රටේ හිසට වහලක් නොමැතිව අවුවට වේලි වේලි වැස්සට තෙමි ජීවත් වන මේ රටේ ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නේ විසඳන්නට අපි දිලිහිමියෙන් ඇප වෙනවා කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කරනවා. 62 ලක්ෂයක් රටේ ජනතාව කිව්වා දෙයියන්ගේ නාමයට යන්න, අපෝ ඉන්න නම් එපා වැඩි ඡන්ද ලක්ෂ 4කින් කිව්වා. එහෙම කියලත් මමයි අගමැති, මමයි අගමැති, මමයි අගමැති. ජනතාව කියනවා මමයි අකමැති, මමයි අකමැති, මමයි අකමැති. අන්නේ නිසා හොඳට මතක තියාගන්න මොනම තනතුරක්වත් මොනම දෙයක්වත් බලහත්කාරයෙන් ගන්න බෑ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 1977 වසරේ ක්‍රියාත්මක වූ ආර්ථික විප්ලවය යළි ආරම්භ කරන බවයි. මේ රටට විදුලි බලය ලැබලා දුන්නා, නිවාස වලට විදුලි බලය ලැබලා දුන්නා, වෙළඳ කලාප ඇති කරා, අධ්‍යාපනය දියුණු කරා, පාසල් වලට උසස් අධ්‍යාපනය ලැබලා දුන්නා, සෞඛ්‍ය සේවය දියුණු කරා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒකේ වාසිය
ගමට ගෙනියන්න කියලා උදාගම් ව්‍යාපාරයත් නිවාස ව්‍යාපාරයක් ආරම්භ. මේක විශාල විප්ලවයක්. ඊ අවුරුදු පහේ පොහොසත් වුණේ ජනතාව නෙමෙයි. ජනතාව දුප්පත් වුණා, නිදහස් අධ්‍යාපනය නැති වුණා, නිදහස් සෞඛ්‍ය නැති වුණා, ස්වල්ප දෙනෙක් පොහොසත් වුණා, විශාල වංචාවකින් මුදල් හම්බ කරන්න පටන් ගත්තා. දැන් අපි ලෑස්ති වෙනවා. පාර්ලිමේන්තු ඡන්දයට පස්සේ ඒ යුගයේ වාගේ දහගුණයක් විශාල විප්ලවයක් අද ලංකාවේ කරන්න. ඒක කරනකොට මේක සම්පූර්ණයෙන්ම දියුණු රටක් බවට පත් වෙනවා. යුද්ධයෙන් පස්සේ ජනතාවේ බලාපොරොත්තු තිබුණා ඒවා ඉෂ්ට වුණේ නැහැ. අන්න ඒවා ඉෂ්ට කරන්නයි අපි මේ විප්ලවය ආරම්භ කරන්නේ. ඒ වැඩසටහන මොකද්ද? තව සුමාන දෙක තුනකින් අපි කියන්න. රටක් සංවර්ධනය කිරීමේදී ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කිරීම වැදගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ සූරිවැව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාලකීන් මාරුවන අවස්ථාවලදී ප්‍රතිපත්ති වෙනස් වීම පිළිගත නොහැකි බවයි. සූරිවැව බැද්දිවැව විහාරස්ථානයේ බෝධි පූජා පින්කමක් ඊයේ පස්වරුවේ පැවැතුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්. අපි දැන් මේ අවස්ථාවේදී තා අවුරුදු 25කට 30කට අපි සැලසුම් හදන්න ඕන. අද සමහරුන්ට ඕන එදා දවස දේශපාලන වශයෙන් රටක අක ආණ්ඩුවක් කරපු දේ අනිත් ආණ්ඩුවෙන් නතර කරලා ඒවා පිළිබඳව වැරදි මත ඉදිරිපත් කරලා ඒවා නතර කිරීම වැරදි ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. රජයක් ගන්නා වූ ප්‍රතිපත්ති එක එක දවසට එක එක ඇමතිවරයට ඕන විදියට ජනාධිපතිවරු මාරු වෙන විදියට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. සංවර්ධනය ජනතාව වෙනුවෙනුයි කරන්නේ. ඒ සංවර්ධනය දිගට කරගෙන යා යුතුයි. ඒකින්ද මේ ප්‍රදේශය නැවත ගොඩනැගීමේ වගකීම අපිට තියෙනවා. ඒ සඳහා අපි කැප වෙලා ඉන්නවයි කියන අපි තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේ දරුවන්ට රටක් තියෙන්න ඕන. දරුවන්ගේ දරුවන්ට රටක් තියෙන්න ඕන මේ අනාගත පරපුරට. ඒ රට රැකගෙන දීමේ වගකීම දෙමව්පියන්ට තියෙනවා. රාජ්‍ය හා බෞද්ධලික අංශයේ වැටුප් වැඩි කිරීම මෙන්ම කඩිනම් මහා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ තම අදහස් පළ කළා. අද වෙනකොට වෘත්තීය සමිති සියල්ලම ඉල්ලීම තමයි රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩි කරන්නේ. 2015 මහින්ද රාජපක්ෂ අයවැයෙන් රුපියල් 15000 කළා තියෙනවා වැටුප. 2015 ඉදිරිපත් කරපු අයවැය අහෝසි වෙලා නැහැ. ලබන මාසේ පළවෙනිදා ඉඳලා සියලු වැටුප් ජනවාරි පළවෙනිදා ක්‍රියාත්මක වෙන පරිදි වැඩි කිරීමට චක්ලේඛනේ නිකුත් කරලා තිබුණේ. එතකොට මේ නිකුත් කරපු චක්ලේඛනේට අනුව වහාම මේ ආණ්ඩුව කටයුතු කරන්න ඕන. මුදල් අමාත්‍යාංශයේ මේක අත්හැරලා ගිහිල්ලා වැටුප් කොමිසම වසා දමලා මේ ක්‍රියාවලියෙන් පැනලා යන්න බෑ. පාර්ලිමේන්තු ඉතිහාසයේ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පළවෙනි වතාවට පනතක් ඉදිරිපත් වෙලා තියෙනවා වෘත්තීය සමිතිවල මැදිහත් වීම. ඒ පනත ගැසට් කරලා තියෙනවා. පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම ජනතාවක් විරුද්ධ නැතුව ඒකමතිකව 225 එකතු වෙලා සම්මත කරන්න පුළුවන් පනතක් වේ. අපි දන්නවා දැන් මේ රටේ මාධ්‍යවේදී සහෝදරු අපි හම්බුණා වහන්නේ මොකද්ද? 20 ගෙනෙයිද? ආණ්ඩුව විසිරුවයිද? විශ්වාස භංගෙ එයිද? මේකද මේ රටේ ප්‍රශ්නේ? 20 සම්මත වුණත් එකයි මේ රටේ මිනිස්සුන්ට විශ්වාස භංගෙ ආවත් එකයි විසිරුවත් එකයි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. අභියෝගයක් තියෙනවා. ගෞරවනීය විදියට පනත ගේනවද? එහෙම නැත්නම් ජනතාවගේ අරගල මැද්දේ පනත ගේනවද? දෙකෙන් ලේසි එක තෝරගන්න. නිමල් සිරිපාල සිල්වා ඇතුළු විපක්ෂය 20 ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරගමු කියලා කියනකොටම ඒගොල්ලන්ගේ තියෙනවා අභිප්‍රායක් පවතින ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ජනතාව අතරේ ඇති කරන්නට පුළුවන් කියලා ඒ කාලයේ පාවිච්චියට ගනිමින් මේක පිටිපස්සේ තියෙන දේශපාලන ව්‍යාපෘති පිළිබඳව සලකා බැලීමේදීත් අපි තීරණය කරනවා මේකට මේ වෙලාවේ සහයෝගය දිය යුතු නැහැ කියලා. පාර්ලිමේන්තුවත් අවලංගු පාර්ලිමේන්තුවක් වන නිසා ඒකටත් ඒ සුජාත බලය නැහැ මේක සම්මත කරගන්නට. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් මැතිවරණයක් වහා කැඳවන ලෙස පුරවැසි බලයේ විදියට අපි ජනාධිපතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ආණ්ඩුව විසුරුවීමට බාලගිරි දෝෂය. මොකද මේ බාලගිරි දෝෂය ඇති වෙලා තියෙන්නේ? තාම දිනසිය, තාම මදු සමය. ඒ ඉතිහාසයේ ඒ ආණ්ඩුව වලට එහෙම මදු සමයක් වුණාට මේ වගේ කාල වකවානු මේ ආණ්ඩුවට එහෙම මදු සමයක් ගත කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 10 දිවුරුන් දෙනවා 11 ඉඳන්ම ජනතාව නැගිටින්න පටන් ගන්නවා මුන් එපයි කියලා. නැවත වතාවක් දිනු ජයග්‍රහණ ආරක්ෂා කරගැනීමේ බලයක් නිර්මාණය කරන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අපි කියන්නේ ඒකට අවස්ථාව දෙන්න. ආණ්ඩුව විසිරුවා හැරලා කරුණා කරලා ඒ බය නැත්තම් ඒ අවස්ථාව ඉක්මනට දෙන්න. ඒතකොට ජනතාව තීන්දුව ගනී කවුද මේ රට උණ කරන්නේ කියලා.
අපි පළවෙනි මෙහෙයුම අපි අවසන් කරා ජනවාරි මාසේ 8 වෙනිදා. ඒ තමයි මෛත්‍රීපාල සිසින මැතිතුමා ජයග්‍රහණ කළ. දෙවෙනි මෙහෙයුම අපි ආරම්භ කරනවා මේ පාර්ලිමේන්තු මැතිවරණය. මේ දෙවෙනි මෙහෙයුම මගින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අරගෙන එක්සත් ජාතික පක්ෂය රටේ යෝධ සංවර්ධනයක් කරා ළඟා කරන්න අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න. මේ රටේ හැමෝම දන්නවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කර තමයි ආර්ථිකය හදන්න පුළුවන් කියලා. අර 77 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආර්ථික විප්ලවයක් ඇති කරා වගේ ඊට වැඩි ආර්ථික විප්ලවයක් ඇති කරන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ සූදානම් බව හැමෝම දන්නවා. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල පදික වෙළඳාමට යළි අවසර ලබා දී තිබෙනවා. කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සඳහන් කළේ එල්ල වූ විවිධ දේශපාලන බලපෑම් මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි. පදිකයින්ට වෙන් වූ එවැනි ස්ථානවල යළි වෙළඳාම් ආරම්භ වීම කෙබඳු තත්ත්වයක් උදා කරයිද? මේ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳ කළ සොයා බැලීමක්. දෛනිකව කොළඹ නගරයේ ගමන් කරන ජනතාව 105කට අධිකයි. මහා මාර්ගවල පදික වේදිකා ඉදිකර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔවුන්ට අවහිරයක් වූ පදික වෙළඳුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට හිටපු නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඔවුන්ගෙන් ඇතැම් පිරිසකට විකල්ප ස්ථාන ඉදිකිරුණේද ඒ අනුවයි. එකල එම අමාත්‍යාංශය පොලිසියට නියෝග කර තිබුණේ පදික වෙළඳාමේ නිරතවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මෙම තීරණයත් සමග කොළඹ පදික වේදිකා පදිකයින්ගේ නිදහස් ගමනාගමනයට විවර වුණා. නමුත් කොළඹ මහනගර සභාව පදික වෙළඳාමට යලිත් තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව වෙළඳුන් යලි පදික වේදිකා අරගෙන අවසන්. මේ ඡන්ද තියෙනවානේ. දැන් දේශපාලනඥයෝ මේ පදිකේ විකුණගෙන ඡන්ද ගන්න. අර ඇමතිවරු කතා කරනවා. අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයෙන් කතා කරනවා. ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් කතා කරනවා. පළවෙනි හරස් වීදියේ, දෙවෙනි හරස් වීදියේ, තුන්වෙනි හරස් වීදියේ මේන් ස්ට්‍රීට් එකේ ඉඩකඩ තියෙන තැන්වලට දාන්න කියලා මම කියනවා. කෙසේ වෙතත් මෙම තීරණයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රන්දුංග මහතා එකඟ නැහැ. නගර සභාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය නොතකා මේ කටයුත්ත කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන බලතල අනුව කුමක්ද කළ හැකි කියලා සොයාබල්ල ඒ පදික වේදඳුන් ඉවත් කරන්න කටයුතු කරන්න අපි ඉදිරිපත් වෙනවා. දේශපාලඥයින් අතර විසංවාදයක් පවතිද්දී අප ජනතා අදහස්ද විමසා සිටියා. මිනිසුන්ට බඩුවක් අඩුවට ගන්න හැකියාව තියෙනවා පදික වෙළඳාම නිසා. ඒගොල්ලෝත් ඉතින් වෙළඳාම් කරන්න ඕනේ, අපිත් යන්න ඕනේ. දෙකම තියෙන්න ඕනේ. සෑහෙන අවහිරයක් තියෙනවා මේ මනුස්සය බිස්නස් එක කරගෙන යන්න බෑ. ගොඩක් කරදරයි, කට්ටි ඉන්නකොට අපිට වාහනයක් ගෙනියන්න බෑ. ටික බා ගන්න මොන විදියට ක්‍රමයක් නැහැ. අපි සෙන්සුරාද නැත්නම් රෑතම කරන්න වෙන්නේ. ගැටලුවක් තියෙනවා තමයි. ඒක ඇත්ත. කොහොමදදී? ජනතාවට මහමාර්ගයේ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා තබා ඇති මේ පදික වේදිකාවේ විවිධ පුද්ගලයන් වෙළඳාමේදීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ යම්කිසි නොසතුටක්. එහෙත් මේ පදික වෙළඳාම තුළින් තමන්ගේ දෛනික වේතනය සොයා ගන්නා පිරිසක්ද සිටිනවා. මේ ෆයිසර් එවන්නේ ඉගෙනගෙන විශ්වවිද්‍යාල යන ලකුණු 8යි මදි. භාෂා පුළුවන් 8ක් පරිවර්තනයත් එක්ක අවුරුදු දෙකක ඉංග්‍රීසි මීඩියම් කෝස් එකේ මොටෝමොබයිල් කෝස් එකක් කරලා දෙනවා. ෆස්ට් ඩිවිෂන් සර්ටිෆිකේට් එක දෙනවා. කෝ රස්සාවක් දෙනවද? දෙන්නකෝ රස්සාවක්. මම මේක දාලා මම යන්න. දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ජීවත් කරවන්නේ මම මේ සුපගලු ගම් එක විකුණලා. මම රුපියල් 5000ක් දඩ ගහනවා. ඉරගෙවල් වල ගින් આવොත් ළමයි නන්නත් ආරේ. රුපියල් 5000ක් ගිවන් සලම් මහත්තයා අපි ගාව නැහැ. අපි කාගෙන් හරි පොඩි රුපියල් 10000ක් 2000ක් අරගෙන තමයි බිස්නස් කරන්නේ. ඒ මිනිසුන්ට අපි දවස ගානේ 100 ගෙවනවා. එක්කෝ අපිට කොහේ යන්නේ හොඳ ජනක් දෙන්න කියන්නේ අපි යන්න. දෙපාර්ශ්වයක මත එකිනෙක ගැටෙද්දී මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ එහි තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ නගරාධිපති ඒ.ජේ. මුසම්මිල් මහතා අපි මේන් ස්ට්‍රීට් එකේ දාන්න දෙන්නේ පළවෙනි හරස් වීදියේ, දෙවෙනි හරස් වීදියේ, තුන්වෙනි හරස් වීදියේ මේන් ස්ට්‍රීට් එකේ ඉන්න කට්ටියට ඔක්කොමට මල්වත්ත පාරේ මාකට් එකේ ඒගොල්ලන් කඩ දෙනවා. తాවකාලිකව දැන් කමිටියක් පත් කරගත්තා. හැම පාර්ශ්වයෙන් එකම සාකච්ඡා කරලා ඒ අනුව එක්කෙනෙකුට එක කඩයක්. අනනොතකා ධාවනය කළ ලොරි රථයකට අම්පාර අරන්තලාව ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සොරකම් කරන ලද ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට මෙලෙස පොලිසිය වෙඩිතබා ඇති බවයි. සොරකම් කරන ලද ගවයින් ලොරි රථයකින් රැගෙන යන බවට අම්පාර මංගලගම පොලිස් මුරපොළට තොරතුරක් ලැබී තිබුණේ අද අලුයම් කාලයේදී.
යනුව සැකකටයුතු ලොරි රථයේ මංගලගම පොලිස් මුරපොලේදී නතර කිරීමට පොලිසිය උත්සාහ කර තිබෙනවා. නමුත් පොලිසිය පවසන්නේ එම රථය අන නොතකා දහවණය කළ බවයි. අනතුරුව මේ සම්බන්ධයෙන් මංගලගම පොලිසිය අරන්තලාව පොලිස් මුරපොලට දෙනුම් දී ඇති අතර එම මුරපොලේ නිලධාරීන් අලියුම දෙකට පමණ ලොරි රථය නතර කිරීමට උත්සාහගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අරන්තලාව පොලිස් මුරපොලේ නිලධාරීන්ගේද අන නොතකා ලොරි රථය දහවණය කර ඇති බවයි. එෙහිදී පොලිසිය ලොරි රථයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. එම ලොරි රථය නවත්වා ගැනීමේ කාර්ය සඳහා රෝදයකට එක් වෙඩි පහරක් එල්ල කරා. නමුත් එම ලොරි රථය නොනවත්වා ගමන් කරපු බැවින් තවත් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වුණා. එම ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරක් ඈතින් පිහිටි අතුරු මාර්ගයක එම ලොරි රථය නවතා තිබියදී සොයා ගැනීමට හැකි වුණා. මෙම ලොරි රථයේ රැගෙන පැමිණි බවට සැකකරන සොරකම් කරන ලද ගවයින් එම ප්‍රදේශයේ එම කැලෑබද ප්‍රදේශයට මුදවා හැර ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ලොරි රථයේ පිටුපස ගිය පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුරුව ඔහු මහ ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. සොරකම් කරන ලද ගවයින් පටවාගෙන යන අවස්ථාවන්වලදී මෙම ලොරි රථයට ආරක්ෂාව සපයමින් ගමන් කරන තවත් කාර් රථයක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම කාර් රථයේ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් අයෙක් වැල්ලවාය ප්‍රදේශයේ පුද්ගලයෙක්, අනිත් පුද්ගලයා හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙක්. මේ අතර මංගලගම අරන්තලාවාදී ප්‍රදේශවල සැරිසරන මී සහ එළගවීන් රැගෙන ගොස් ඝාතනය කිරීම නිතර සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. හරක් දෙන්නේ කොරු අරන් ගියා, කිරි ගන්න හරක් දෙන්නා. ඊට පස්සේ එක හරකට වස දීලා මැරුවා. හරියට දුක හිතෙනවා. මං දරුවන්ට කිරි දුන්නා. යාරකුන්ගෙන් අරන් කිරි දීලා කිරි දිදී හදපු දරුවෝ ඉන්නවා මම ළඟ. මට හීනින් පේනවා මගේ වැස්සි ගෙදරට එනවා. පිටෙන්ම හොරු වෙන්නේ නැහැ. ගමෙත් ඉන්නවා. කිරි ගත්ත වැස්සි. රෑ බැඳලා උදේ බලනකොට පැටියා ඉන්නවා වැස්සි නැහැ. මේ වගේ හොරු නම් තියන්න එපා. මේ හිරු සීඅයියේ හරහා පසුගියදා පොළොන්නරුව තඹාල ප්‍රදේශයේ ගව ඝාතකාගාරයේ සිදු වූ නීති විරෝධී ක්‍රියා හෙළිකිරීමත් සමග අදාළ ස්ථානයේ ගව ඝාතනයේ සම්බන්ධ නීති දැඩි කර ඇති බව ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා. ඒ අනුව තමන්ගේ අධීක්ෂණය යටතේ පමණක් ඉදිරියේදී ගව ඝාතන සිදු කිරීමට අවසර ලබා දීමට පියවරගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශයේ අදහස් දක්වමින් ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් සුදර්ශන මහතා පැවසුවේ. ලංකාපුර ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන පොළොන්නරුව තඹාල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගව ඝාතකාගාරයේ නීති විරෝධීව කිරි ගවයින් හා පැටවුන් ඝාතනය කරන අයුරු හිරු CIA පසුගියදා හෙළි කළා. එළදෙනුන් ඝාතනය නොකරන බවට හේතු ගැන්වීම සඳහා මුලින්ම ඝාතකයන් සිදු කරන්නේ එළදෙනගේ තනබුරුල්ල හා රහස් ප්‍රදේශය කපා ඉවත් කිරීමයි. ඒක ලෝය ඇයි අර මේ ගියන සතාගේ මේ වගේ විතර කංගව් කියන ගමන කැම කවුද කිව්වේ මොනවා කිව්වේ මම අරගෙන බාන්නේ කොහෙද එවට කවුද කිව්වේ ගෙනින් දීවි ගන්නකෝ ඔයා ඉන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ පිළිබඳ සොයා බලන්නේ නැද්දයි අප සේවකයන්ගෙන් ප්‍රශ්න කර සිටියා. මෙම ගව ඝාතකාගාරයේ මුරකරු ප්‍රකාශ කර සිටියේ තමන් අවස්ථා කිහිපයකදීම කිරි ගවයන් ඝාතනය කිරීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ බවයි. කෙසේ වෙතත් ඝාතකාගාරයේ සේවකයන් හා මොරකරුගේ ප්‍රකාශ පිළිබඳ අදහස් දක්වූ ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වී අජිත් සුදර්ශන මහතා පැවසුවේ තම අනුදැනුමෙන් තොරව රාත්‍රී කාලයේද මෙම ඝාතකාගාරයේ ගව ඝාතනය සිදු ඇති බවයි. ඉදිරියේදී තම අධීක්ෂණය යටතේ පමණක් මෙහි ගව ඝාතන සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු පවසනවා. මේ අතර සත්ව අවිහිංසා සංවිධානයේ සංවිධායක පූජ්‍ය මිරිසේ ධම්මවංශනා හිමියන් හිරු CIA කළ හෙළිදරව් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ තිබෙන සත්ත්ව නීති රීති ගොඩාක් 1958 අංක 29 දරන සත්ත්ව පනත යටතේ දිකවගන්ති යටතේ මස් කඩේ වෙළදෙනෙක් ඉන්නව නම් වහු පෙළියෙක් ඉන්නව නම් මීහරකෙක් ඉන්නව නම් වහාම ඒ අය මුදලාලි සමග අත්අඩංගුවට අරගෙන
අධිකරණ ඉදිරිපත් කළා නඩු දාන්න පුළුවන්කමක් දෙනවා ඒ සතුන් අපිට නිදහස් කරගන්න පුළුවන්කමක් තිබෙනවා හිරු මාධ්‍ය ජාලයට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන අපේ ගෞරවය හිමිවෙන්න ඕන මේ රටේ තිබෙන හැම සම්පතක්ම විනාශ කිරීමේදී කිසිදු බයක් සැකක් නැතුව ඒව එදිපිහෙන් කරනවා මේ වගේ එලිගිරියන් පිළිබඳව අපි ඇත්තටම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මක වීම සම්බන්ධව පසුගිය ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙවන විට තත්ත්වයේ බරපතල වී ඇති බව බුදුබල සේනා සංවිධානයේ පවසනවා. එයි මහලේකම් පූජ්‍ය ගලගොඩා තේජානසාර හිමියන් මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මහා බැංකු අධිපතිවරයා හමු වීම සඳහා ගිය අවස්ථාවේදී. බුදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද ශ්‍රී ලංකා මහා බැංකු පරිශ්‍රය වෙත පැමිණියේ එහි අධිපතිවරයා සමග ඉස්ලාමීය බැංකු ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඉනන්දරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලකුරත්තේ ඥානසාර හිමියන් අපි පෙන්වලා දුන්නා ආහාර සංස්කෘතිය ඇතුලේ බෙදුම්වාදයක් ගෙනල්ලා රටේ නැති ප්‍රශ්නයක් ඇති කරන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ඊළඟ ඉලක්කය තමයි රටේ බැංකු පද්ධති දැන් අද ඒක වෙලා තියෙනවා අපිට තියෙන ප්‍රශ්නේ තමයි පාර්ලිමේන්තුවක් තියෙනවා පාර්ලිමේන්තුව තුල මේවා කතා කරනවාද අධ්‍යාපනය ඇතුළට නීතිය ඇතුළට ඒ වගේම අපේ බැංකු ක්‍රමය ඇතුළට මේ හැම පද්ධතියක් තුලටම ඉතාම හොර රහසේ කිසිදු සාකච්ඡාවකින් සම්මුතියකින් තොරව මේ ආක්‍රමණය ඇතුල් වෙමින් තියෙනවා අපි විශේෂයෙන් පහුගිය රජයට දොස් නගනවා මොකද ඔවුන්ට මේවා අපි කොතෙක් පෙන්වලා දුන්නත් ඒවට විසඳුම් නොයදීම නිසා අද මේක බරපතල තත්වයකට ඇවිල්ලා තියෙනවා මේක සමාජ සංහිඳියාවට බාධාවක් සමාජ ඒකාබද්ධතාවයට බාධාවක් ඉංගිරිය ප්‍රදේශයේ ආයුර්වේද බෙහෙත් ශාලාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ අවස්ථා දෙකකදී විවෘත කළා. බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන මත ඉදිකරනු ඉංගිරිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ඊයේ පසුරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින්. නමුත් මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සිය ආදරකරුවන් පිරිසක්ද සමග පැමිණියේ විරෝධය පළ කිරීමේ කළු පටිද පැලඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ආයුර්වේද බෙහෙත් ශාලාව විවෘත කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළා. මේ ආයතනය සියලු කටයුතු නිම කළත් රෝගීන්ගේ ප්‍රතිකාර කරන්න ඇමතිවරු දින දෙනකම් බලාගෙන හිටියා. ඒ නිසා තමයි දැන් මේ ජූනි මාසෙත් වෙලා දැන් තමයි මේක විවෘත කරන්නේ. මේක මීට කලින් මට කරන්න තිබුණේ. නමුත් මම බලාගෙන හිටියා මුණුත් එන්නේ මොකටද කියලා. දේශපාලන මංකොල්ලකාරයෝ කේවට්ටේන්ට දේශපාලනය කරන්න තියෙනවා නම් යම්කිසි වටපිටාවක් ඒ වටපිටාව ඊළඟ මැතිවරණෙන් මේ හොරණ ජනතාව නිවාරණය කරනවයි කියන එකයි. සමහර දත් දොස්තර මහතුරුන්ට කියන්න ඕනේ අපි දේශපාලන කොම්බ තියෙන දත් ටික ගලව ගන්න ඕන නම් එන්න හොරණට එහෙට මෙහෙට පැන පැන එහෙට මෙහෙට කේලම් කිය කිය ඒ තරම් දේශපාලනය බාල්දු කරන්න එපා කියලා අපි කියනවා අනතුරුව එහි පැමිණි සෞඛ්‍ය මාත්‍ය රාජිත සේනරත් මහතාද ඉංග්‍රීසි ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කළා සමහරු ඉන්න මේ රටේ හරි ආසයි උද්ඝෝෂණ කරන්න හරි ආසයි සමහරු අනුංගේ බෝඩ් ලෑලි විවෘත කළා. ඒකනේ මේ රට මේ තරම් තත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ රටේ දේශපාලඥයෝ හිතන්නේ ওই වගේ දේවල් තමයි. මේ වෙලාවට මොනවද මේ වෙලාවට කාවාරි සනසන්න පුළුවන් නම් ඒක තමයි උත්තරේ. දීර්ඝකාලීන විසඳුමක් ඕනේ නැහැ. ඊයේ සැරේ වෙනස වුණෙත් ඒක. කට්ටියක් මේ වෙලාව බැලුවා. අපි ඉස්සරහා බැලුවා. ඉස්සරහා බලපු කට්ටිය දිනුවා. වැරදුමු කට්ටියෙන් දැන් කොටසක් හිත හදාගෙන ඇවිල්ලා තව කට්ටියකට හිත හදා ගන්නට බෑ. මට වඩා වැරදි කියපු කට්ටිය හිටියි. ඒගොල්ලන්ට ආත්ම ශක්තිය දුන්නා එළියට බයි. හැමතිකම අතාරින්න බයයි. ආරක්ෂාව නැති කරගන්න බයයි. පාරේ වැහැල යන්න බයයි. කිරණොච්චිය වෘත්තිපුරම් ප්‍රදේශයේදී තුන් හැවිරිදි කුඩා දැරියක් අතුරුදන්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දැරිය සම්බන්ධයෙන් ලැබුණු යම් හෝඩුවාවන් ඔස්සේ මෙවන විට පරීක්ෂණ සිදු කරන බවයි. කිලිනොච්චිය වෘත්තිපුරම් මෙලක්කඩු ප්‍රදේශයේ පදිංචි උදේ කුමාර් යර්සිකා නැමැති තුන් හැවිරිදි දැරිය මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ ඇය සිය මව සමග දියණෑමට ගිය අවස්ථාවේදී. දියණිය ඇලයුරේ තබා මව දියණෑමෙන් පසු යලි ගොඩට පැමිණ විත් බලන විට දැරිය නොසිට බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ. පොලිසිය සහ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කළේ ඉන්න අනතුරුවයි. නේඩ් නාල්රේලෙන්ද පුලේ නාංග 4 දිහිට විතර නාන්න ගිහිලා තියෙන්නේ. දුව නැති වුණා. පොලිසියට හමුදාවට හැමෝටම කිව්වා. පස්සේ යාලා 7 දිහිට විතර ආවා. එයාලා එන්න කලින් අපිත් හැමතැනම හෙව්වා ඒත් හම්බුනේ නැහැ. ලාමි එළම් චෙන්ද තඩවි පුල්ලවරුඩාම් ಇಲ್ಲ.
අනේ පොඩි දරුවා වැඩි හිටියෝ හැටියට අපිට දවසක්වත් කන්නේ නැතුව ඉන්න බෑ මේ දරුවා අතුරුදන් වෙලා දවස් දෙකක් කොහොම කනවද මන්දා අඩි සලකුණු තිබ්බ පාරේ අපි ගියා ඒත් හම්බ වුණේ නැහැ අනේ අපේ දරුවා කොහොම හරි හොයලා දෙන්න උංගලාල හේල් මණ්ඩා ආරණ්ඩාලම් ඉඳ පුළුලේ තේඩි මර කට අතුරුදන් වූ දැරිය මව සමග දිනෑමට යන අවස්ථාවේදී මවගේ ඥාති සහෝදරයන් දෙදෙනෙකු යතුරු පැදයකින් පැමිණ මව එනතුරු දැරිය ඇලාසලට රැගෙන ගිය බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා මේ අතර අදාළ දැරියගේ නිවස ආසන්නයේ සිට කිලෝමීටර 2කට පමණ දුරින් පිහිටි ස්ථානයක ඇයව දුටු බවට ප්‍රදේශවාසී කාන්තාවක් පොලිසියට දන්වා තිබෙනවා ඒ අනුවයි පොලිසිය අතුරුදන් වූ දැරිය සොයා එලුක්කඩු කැලෑබද්ද ප්‍රදේශයක් අද මෙලෙස පරීක්ෂාවට ලක් කළේ पोलिस माध्य प्रकाशक सहकार पोलिस अधिकारी रुवन गुणशेखर महता सदहान कले सिद्धिय संबंधेन पुज्गलीन पस्तनेकुगेन पमन मेवन विट प्रकाश सटहान करगन ऐति बवाय दरिय सोया तव दुरटत अकांड मेहुम सिदु करन बव पोलिस माध्य प्रकाशक वरया वेडी दुरटत सदहान कला तव देशीय पुवत केहिपयक समगेन देन रटवटा हिरो रटवटा हिरो කුරුණෑගල නාරම්මල මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක් එම මාර්ගයේ නවතා තිබුත් තවත් ලොරි රථයක ගැටීමෙන් සිදු වන තුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්දෙන් මියගේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 31වැනි සහ 17වැනි දී රනිල් රුක්මන් විමලසේන සහ දසුන් දිල්හාර නැමැති දෙදෙනායි. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්ලාඩිය 490 ප්‍රදේශයේදී වනලියකු එම මාර්ගයට පැමිණීම හේතුවෙන් ඊයේ පසරුවේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වුණා. අප වාර්තාකරු සඳහන් කළේ පැයකට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වූ බවයි. කන්තලේ වානැල අයිලඩි ප්‍රදේශයේදී අදාළියම වනාලියකු සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මියගේ අබ්දුල් ෆාරිස් නැමැති 45 හැවිරිදී දෙදරුපියෙක්. වත්තල හේකිත්ත ක්‍රිස්තු රාජ ප්‍රාථමික විද්‍යාලයට අයත් භූමියේ වසර 10ක පමණ කාලයක සිට පවත්වාගෙන යන සමාජ සේවා සංගමයක් සතු ගොඩනැගිල්ලක් පාසලට ලබා දෙන්න ඉල්ලමින් පාසලේ දෙමෝපියන් පිරිසක් අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල මහමෝතර ආශ්‍රිත මුහුදේ දිනෑමටගේ තරුණින් දෙදෙනෙකුගෙන් එක් අයකු අතුරුදන් වී තිබෙනවා. පසුව ඔහු සෙවීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ ගාල්ල පොලිසිය හා නාවික හමුදාව එක්වයි. රටවටා හිරෝ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමේ නිලවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ජාත්‍යන්තර රග්බි සංගමේ ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. ඊමේල් පණිවිඩයක් යොමු කරමින් ජාත්‍යන්තර රග්බි සංගමයේ පෙන්වා දෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෑත කාලීනව ගත් ඇතැම් තීරණ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවයි. ජාත්‍යන්තර රග්බි සංගමයේ ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත මෙම ඊමේල් පණිවිඩය යොමු කර තිබෙන්නේ පසුගිය සිකුරාදා දිනේදී. ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය සඳහා නැවත නාම යෝජනා කැඳවන ලෙස දන්වමින් සහ සංගමයේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා යටතට පවරමින් නිකුත් කළ ගැසට් නිවේදන හරහා රග්බි සංගමයේ පරිපාලනයට දේශපාලන අතපෙවීමක් සිදු ඇති බව ජාත්‍යන්තර රග්බි සංගමය පවසනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නිලවරණය පැවැත්විතු ආකාරය මෙරට රග්බි සංගම් ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ වත්මන් ව්‍යවස්ථාව තවදුරටත් තමන් පිළිගන්නා බවයි ජාත්‍යන්තර රග්බි සංගමය මෙම ඊමේල් පණිවිඩය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇත්තේ. එම ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි සංගමයේ තහනමකට ලක්වීමට හේතුවක් විය හැකි බවටත් මෙම ඊමේල් පණිවිඩයෙන් අනතුරු වංගවා තිබෙනවා. එබැවින් නිලවරණය පැවැත්වීම පිළිබඳ රජයේ ස්ථාවරය ජූලි 10 වනදාට පෙර දැනුම් දෙන ලෙසයි ජාත්‍යන්තර රග්බි සංගමයේ සංවර්ධන සහ ජාත්‍යන්තර සබඳතාංශයේ ප්‍රධානියා ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ. අපි දැන් සෝදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබට ගෙනෙන්නට. 42 समस्त लंका पासल वय सीमा पीनुम तरंगावलिय दिन हतरापुरा पैतुना कोलंब सुगदास पीनुम तटाकांगनेदी मेवर तरंगावलिय संधा क्रीडक क्रीडिकावन हरदास दासन संख्यावक एक्वसिटिया तरंगावलिय समस्त बालक शूरताव दिनागते मरदान शांत जोसफ विद्यालयई ओन मेम शूरताव नुकडबादिनु दोलसुनतावमेयई बालक अनुशूरताव कोलंब राजकीय विद्यालय दिनागत्ता समस्त लंका पासल वय सीमा पीनुम तरंगावलिये बालिका शूरताव दिनागत्ते महानुवर महामाया बालिका विद्यालयई ओन मेम शूरताव नुकडवा 13 वरटत तमन सतु कर गनीम कैपी पेरुणा बालिका अनुशूरताव कोलंब विशाखा विद्यालय दिनागत्ता मेवर तरंगावलिये दी बिहिवु नव तरंग वार्ता संख्याव 10क बसनहर पलात वयस अवुरुदु 19 पहल आराधित पासल वॉलीबॉल तरंगावलिय पसुगिदा पैतुना कोलंब राजकीय विद्यालय गृहस क्रीडांगणेदी मेवर तरंगावलिय पैतुने नववन वरटई बालक अवसन तरंगे सदा कोलंब राजकीय विद्यालय सह कंदान द मेसरन विद्यालय सुसुकम लबा तिबुना
එම තරඟයේ තරඟ වඩතුනට බිඳුවක් ලෙස ජයගත් රාජකීය ක්‍රීඩකයින් බාලකිෂෝර තව දිනාගත්තා. බාලික අවසන් ගැටුම පැවැත්ුනේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය සහ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලය අතරයි. ලකුණු 21ට 15ක් 21ට 17ක් සහ 21ට 19ක් ලෙස එම තරඟයේ ජයගත් වේයන්ගොඩ ක්‍රීඩිකාවන් බාලිකාෂෝර තව දිනාගත්තා. මෙවර තරඟාවලියට පාසල් 45ක් නියෝජනය කරමින් කණ්ඩායම 103ක් එක්ව සිටියා. සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුවත් දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි හරි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.